පාස්කු ඉරදින බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුදයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාන්. පාස්කු ප්‍රහාරයේ සැබෑ ලෙසම මේක කළේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියලා නැහැ. හැබැයි ඒක මම දන්නවා කවුද කරේ කියලා. අධිකරණයේ යම් කිසි ඉල්ලීමක් කළොත් නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න මම ලෑස්ති කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන එක අනික් කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම එය ඉතාමත්ම රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චයකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවටගෙන පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින්. එතුමා මේ අපරාධේ වෙන්න ඉඩ දීලා තමන්ගේ වගකීම ඉෂ්ට කරේ නැහැ කියලා මිලියන 100ක් වන්දි ගෙවන්න කියලා උසාවියෙන් වර්ධකාරය වෙලා තියෙනකොට නිින්දෙන් නැගිටලා වගේ එකපාරට මෛත්‍රීපාල සිරිසේනගේ ඔළුවට පොල්ලෙන් ගහලා වගේ නැගිටලා කියනවා එයා දන්නවලු මේ මහ මොලකරු. දන්නවනම් ඇයි හංගහංග ඉන්නේ? එහෙම නැත්නම් ඇයි උසාවියේ ඉන්න නීතිඥවරුන්ට මේක රහසිගතව තියාගන්න කියන්නේ? මේක රහසිගතව තියාගන්න ඕන කාරණයක් නෙමෙයි විනිසුරුවරුන්ට. මේක අනිවාර්යෙන් රටේ ජනතාව දැනගත යුතුයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෛත්‍රීපාල සිරිසේනව අත්අඩංගුවට අරගෙන මේ විමර්ශන කටයුතු කරන්න. මේ අතර තවත් සිවිල් සංවිධාන කිහිපයක්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. බුද්ධ්‍යංශවල තොරතුරු අඛණ්ඩව ඇවිල්ලා තියෙන කොටත් මෛත්‍රීපාල සිරිසේන හිටියේ සිංගප්පූරුවේ. එයා ගියේ විශේෂ සෞඛ්‍ය මේ කාරණාවලට කියලා එයා කියලා තිබ්බා. හැබැයි අන්තිමට එයා ගිහලා චෙක් කළා තිබ්බේ ප්‍රෙෂර් එක, එයා චෙක් කළා තිබ්බේ කොලෙස්ටරෝල්, එයා බලලා තිබ්බේ sugar. මේ මෛත්‍රීපාල සිරිසේනව නිකන් ගෙදරට ගිහිල්ලා ප්‍රකාශ සටහන් කළා හරියන්නේ නැහැ. අත්අඩංගුවට අරගෙන. මොකද මේක බරපතල ප්‍රකාශයක්. මේක බල්ලෝ බලල්ලු මිනිස්ත්‍රියද 273ක් ගැන විශේෂම ගෝඨාභය රාජපක්ෂ බලයට එන්නේ මේ ප්‍රහාරමාලාවත් එක්ක. වහාම රැන්ඩම් නියෝග තමත තබාගෙන මොහුගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. එහෙම නැත්නම් මොහුගේ මොළය පරීක්ෂා කරන්න, මොහුව අංගොඩ මානසික රෝහල වෙත යවන්න ඕනේ. පාස්කු ප්‍රහාරයේ ඝාතකයා මම දන්නවා. මේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන. හිටපු නීතිපතිවරයා කිව්වා මේ පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. එහෙනම් මේ පිටිපස්සේ තියෙන කුමන්ත්‍රණය මොකක්ද කියන එක මේ හිටපු ජනාධිපතිවරයා කරන ප්‍රකාශය සමගම එළිදරව් වෙනවා. මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් කොළඹ අගරදුගුරු නිලනිවසට පැමිණ මේ සම්බන්ධයෙන් කතෝලික සභාව දැනුවත් කිරීමටද පියවර ගත්තා. මේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ ප්‍රහාරය හොඳින් දැනගෙන තමයි එතුමා රට ගියේ. මේ පිළිබඳව සියලු තතු එතුමා දන්නවයි කියලා අපි කොච්චර කිව්වත් එතුමා ඒ සියලු දේ ප්‍රතික්ෂේප කරමින් එතුමා කියා සිටියා එතුමා මේ ප්‍රහාරය පිළිබඳව දන්නේ නැහැයි කියලා. එතකොට මෙන්න එකපාරම එතුමා ඇයි මේ ප්‍රහාරය පිළිබඳව සියලු තොරතුරු දන්නවයි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කරන්නේ. ඉතින් ඒකාතකට අපිට හිතෙනවා මේක එතුමා මේ දැන් පස්වෙනි සැමරුම සඳහා අපි සූදානම් වෙනවා. තව මාසයයි තියෙන්නේ පාස්කු ඉරදින සිදු බෝම්බ ප්‍රහාරයට වසර 5ක් පිරීම. එතකොට මේ හිටි හැටියෙම මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ මියගිය අයගේ මලමිනි තුලින් මෙතුමා මේ දේශපාලන නාඩගමක් නටන්න දෙන්නේ කියලා අපිට හැඟෙනවා. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලකයින්ද විවිධ අදහස් පළ කළා. මම විශ්වාස කරනවා එයා දන්නවනම් ඒක සියල්ල එලි කළ යුතුයි කියලා. නියෝගේනකන් ඉන්නේ නැතුව යම් කිසි දෙයක් දැනගෙන ඒ වගේ බරපතල දෙයක් නොකිය හිටියොත් ඒක කාරු හරියට චෝදනා කරන්න පුළුවන්. එහෙම දැන් පාස්කු ප්‍රහාරයේ සිදුලා අවුරුදු කීයක්ද? 5යි. ඉතින් 5ක් තිස්සේ තමනු චෝදනා ලැබෙමින් නෑ යහංගන් හිටියේ. නීතිය තියෙනවා සාමාන්‍යයෙන් යම් අපරාධයක් හෝ එවැනි දෙයක් සිදු වුණා නම් ඒ පැමිණිල්ල නොපමාව දාන්න ඕනේ. ඉතින් ඒකට උත්තර දීලා ඉන්නයි කියන්නකෝ. ඒතර ඊළඟ පියවර මං කියන්නා නීතිඥයෙක් හැටියට. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද හරි පාවිච්චි කළා. එතුමාට ඒ පිළිබඳව ප්‍රකාශ කරන්න තිබ්බා. අපි දැන්වත් බලධාරීන්ට නිලධාරීන්ට පොලිසියට කියනවා කරුණාකරලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කටයුත්තක් ගන්න මේ පිළිබඳව. ඉතින් එතුමාගෙන්ම තමයි අහන්න ඕනේ. හිටපු ගමන් ඥානය පහළ වෙලා ඇති. කුමන්ත්‍රණයේ පසුපස හිටියේ කවුද? රට විනාශ කරන වැඩක් කරේ. ඒකෙන් අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපි දන්නවනේ සමහර දේශපාලන පක්ෂවලට එල්ලෙන්න අත්තක් නැති වෙනකොට, දිනන්න බැරි වෙනකොට පාවිච්චි කරන අවියාවුද මොකද්ද කියලා. ප්‍රධානම එක ජාතිවාදයනේ, ආගම්වාදයනේ. ඒක එදා පාවිච්චි කරා. හෙටත් ඉතින් ඡන්දයක් තියෙනකොට ඒගොල්ලෝ ඒවම පාවිච්චි කරයි. අර හේනියක් දැක්කා වගේ එකපාරම එතුමා මේ කාරණේ ගැන දන්නවා කියලා කියනවා. ඉතින් එතුමා දන්නදේ කලින් කිව්වා නම් මෙලට ඔය ප්‍රශ්නේ ඔක්කොම විසඳලා ඉවරයි. එතුමා ඉතින් ප්‍රවෘත්ති මවන්නේ හැටියටත් අපි සලකනවා. ඉතින් එහෙම එකද දන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේනට කියන්න ඕනේ සරමෑඳුන ඔළුවෙන් හිට ගන්න එපා. එතකොට හෙළුවේ. දැන් ඔයා එක අධිකරණයක ගිහිල්ලා මිලියන 100ක් දඩ කාපු මිනිහෙක්. ඒ අධිකරණයට ගිය වෙලාව කියන්න එපායි. මට ඇයි මිලියන 100ක් දඩ ගහන්නේ? මම නෙමෙයි මේක වැඩේ කරේ. මේ මුන් තමයි මේ මිනිමරුම කරේ. මුන් තමයි සැලසුම් කරේ කියලා කියන්න එපායි. දැන් මොකද්ද හැදිච්ච දොළදුක? ලැජ්ජ නැති වැඩ කරන්නේ නැතුව ඉන්න ඕනේ මෛත්‍රී. මේ ආපහු ඡන්දෙට තවත් ගුණ්ඩුවක් හදාගෙන මම සුද්දයි කියලා පෙන්නන්නේ. ඔයා සුද්ද නැහැ කියලා මේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා මේ මෛත්‍රිය තදන්නේ තව නාටකමකට වෙස්බඳින්න. ඔහු මේ මහ මොලකරු පිළිබඳ තොරතුරු දැනගෙන ඒ තනතොර වසන් කිරීම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවක්. අපිට තේරෙන්නේ නැහැ ඇයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේක වහන්න යන්නේ කියලා. දැන් එයා අගමැති වෙනකොට ස්කොට්ලන්ඩ් යාඩ් වලට එකඟ වෙනවා. ඊළඟට ජනාධිපති වුණාම කියනවා නෑ නෑ ස්කොට්ලන්ඩ් යාඩ් එපා කියලා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ පිටිපස්සේ ඉන්න මහ මොලකරුවන් අල්ලගන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයාටත් තියෙන උනන්දුව පිළිබඳව සැකයක් තිබෙනවා. කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් වරක් අවධාරණය කළේ තමන්ට ලැබුණු තොරතුරක් මත පදනම්ව එම ප්‍රකාශය සිදු කළ බවයි. මීට සති 3කට විතර පෙර මට ලැබිච්ච තොරතුරක් අනුව තමයි මම ඊයේ ඒ ප්‍රකාශය කරනු ලැබි. මම ඒ වෙලේම කිව්වා අධිකරණයට මට මේ ගැන ප්‍රකාශයක් කිරීමට අවශ්‍යයි කියලා. මම අධිකරණයෙන් ඉල්ලීම කළා මට නියෝගයක් ලැබුණොත් ඇවිල්ලා මෙනි හිටින්න කියලා. මම රහසිගත සාක්ෂියක් දීමට බලාපොරොත්තු වෙනවා. රහසිගත සාක්ෂියක් දෙන්න වෙන හේතුවක් නිසා නෙවෙයි. විවෘත සාක්ෂියක් දුන්නොත් අධිකරණේ මම දන්නවා පැහැදිලිවම මගේ ජීවිතය සහ සමහර විට මගේ දරු පවුල් පවා විනාශ කරන්න පුළුවන්. මේක කිසිදුම දේශපාලන මතවාදී හෝ එහෙම නැත්නම් දේශපාලන වශයෙන් යම් යම් ප්‍රශ්න තියෙන ඒවාට ගෑවිච්ච කාරණයක් නෙවෙයි. මම ඊටාම අවංකව කරන ප්‍රකාශයක්. මේ අතර මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කර තිබෙනවා.